නිසා මතක තබා ගන්න උත්සාහ කරන නැමුත් ඉස්සර මේක අහිමි වෙලා නවා මතක මේ පාඩන් කරගත්ත නැත් එනිසා මතක තියන්ආප කොටස් වලින් තමයි මේ දම්ම පදපාලියත් අයිති වෙනවා නවාංග ශාස්ත්‍රූ ශාසනයට අයිති වෙනවා ගාතා කියන ශාස්ත්‍රෘූ ශාසනයට. මේ දම්ම පදේ ගැන අපි කියන එ දම්මපදේ ගැන වරණනවා අපි කෙටියෙන් හරි කළ යුතුයි වර්ග විසිහයක්තියෙනවා ගාථ හාරසිය විසිතු නක්තියෙනවා. නිධාන කතා දෙසය අනු නමයක් තියෙන. කතාගත්යද දෙසය අනු නමයක් කථනකවුරු කැමතින කතාව ගදත් කියනවා දෙසි අනු නමයක් මේ කතාවල ඇත්තටම හරයක් තියනවා. බුදුරජාණන් වහන්සේ මේ ධම්ම පද කියෙන කොටස දේශනා කළේ ක්‍රම හතරකින් දේශනා පවතින බුදුර වහස එකක්ත්තම අත්තුජාස. තමන්වහන්සේම ඉතල දේශනා කළොත්කෙන අත්තජ්ජාසය තමන් වහන්සේ වදහස. පරජ්ජාස. තව කෙනෙගේ හිත බල බණ කිව්වතකකිරන පරජ්ජාස. ලඟට කියනවා පුච්චා වසිත දෙැවියල ප්‍රශ්න වනනි දේවාතා සනයුත්ලින් ගොඩක් තියෙන ප්‍රශ්නහනවිල්ල. ඒ පශ්න වඩ උත්තරලටගෙන පුච්චා වසිත. දැන් කියන අට්ටු පත්තික. හේතුවක් ඇතුව මයි දේශනා කලද මේ ධම්ම පද කිසිම ගාතාවක් නෑ නිකන් දේශනාකර ඔක්කොම දේශ කළ තියනෙ යම් හේතුවක් පැනනගිච්ච වෙල්ලාවක්. එක බුද්ධකාරක ධර්මෝලත්තිෙන ජාතක දේශනාවක් කවදාවත් බුදුරය වහන්ස නිකන් දේශනා කළ නෑ. ආරාධනාවක් සහිතව. හේතුවක් සහිතෝමතමයි භාග්‍යතුන්නසමේ ධම්ම පදදේශනාව සහ ජාතක දේශනාව පවත්තල තෙන් ගොඩක් දේශනහමට හමු වේෙනවා. නම් ක්‍රම හතරෙන් අට්ටු පත්තියකෙන් ක්‍රමයටයි දම්ම පද ගන්තේම නැත්තම් මුළු ගාතා කොටසම හාරස විසිතුනක් ව ගාතාවම ඇතින්. ත ගාථ හාරසය විසතුනක් කැවිල්ල කතා දෙසිය අනු නමයක් වුණනේ කහොමට ප්‍රශ්නයක්නේ. එක ඇන්නේ සමහර කතා තියවා ගාථ පහක් දේශනා කරපු තැන් තියන එකම කතාවට එකම සිද්ධිය වෙනේ පහක් කයක් එක දිගට ද මේ කියන කතාවට එක ගාතාව අපි ආාරම්භ කර මේ වර්ගේ නම යමක වර්ග ගාතා දෙක්ක බැගි යුගල බැගින් තම මේ වර්ගය තියෙන ද මනොපු බංගමා කිය නරත්තයට අපි දෙවැනි දේශනාව දී ළඟට විතර කරනවා වෙන පැත්තා මේ ගාතායම දෙවනි අර්තය ත කොට එක දෙකක් දුවන් දෙයක් නැතම් යමකයක් යුගලයක් යුගලවශයෙන්න්න මේ වරකේම පලවෙනිම ගාත්ථාව අපට ලබා දෙන වානන්ද මහරහතන් වහන්සේ හරියටම ගැලපෙනවා පොතටම ඇයි සියල්ලට මුලම සිතයි. ඒ හිත ගැනයිතිය. මනෝ. පුබ්බංගමා දම්මා. මනසට පෙරට වෙනව මොනෝටද ධර්මයට. මොනධර්මයටද. එක ධර්මයක් ගැන මංගවා. අත්තානන් ධාරෙන්තෝ සතුස් අපපායේ සුච්චට දුක්කේ සුච්ච අපතමානය කත්වවා ධාරීති දම්ම. දරන කෙනා රකින කෙනා ධර්මයා අපායටවත් සසර දුකටවත් පවැටන දෙන්නේ සසර දුක ගැන කියන්න විලතා පිිේදේශනා පොඩ්ඩ මේ පැතර හැරුණේ තකොට දුක ගැන කියලා අපි කිව පංච උපාදානස් කන්න්නෙම දුකයි එකත් ඉවර කරලම ඉස්සරටයමනේ නැ අමතගෙනවන එදකොට ඉස්කන්ද පහා කියලා කියන්න නමකක්ද යම් තැනද කෙනෙ කිපදුනානම් එකට කියනා පංච උපාදානස් කන්දේ. ්‍රහ්ම ලෝකෙත් දිව්‍යලෝකෙත් මනුෂ්‍ය ලෝකෙත් නිරේ තිරිසන් ලෝකෙත් ප්‍රේත ලෝකෙත් අසුරණකයි කොහ පපදුුණත් එතන මොකත්තින් පංචපාදනස්කන්ද එනැ කටියෙෙන් ගොල්මකක්්දුක ඉපදීම තම යිති පංචුපානස්කන්ද ගැ ඉපදීම කොහේ හරි පවතින වනසත් එතන දුකයි දුකා අපි වර්ග කරනේ බ්‍රහ්ම ලෝකෙ දුකකා අඩුයි දිව්‍යලෝකෙත් ඉටරි පොඩ්ඩක් තියෙනවා කාම ලෝකයක් නිසා නම බ්‍රහ්ම ලෝකෙ ඉහලට යන්න යන්න යන දුක අඩු වෙනවා පහල් දෙන්නෙන් දුක වැඩි වෙනොතම ධර්මතා විහලට උඩට යන්න යන දුකාඩුයි යටට එන්නෙන් දුක වැඩි උපරිම දුක තියෙන්නේ පොළවෙකුහරේ යටම එතම අවිචිමහා නිරේ මෙල්ලෝක යම්තාක් දුක්තියෙනවනම් ඒ දුක් අතරින් ඉහලම දුකතියෙන්නේ අවිචිමමා නිරේ එනම් මේ සියල්ල කැටිකල්ල ගත්තම අපට පේනවා මේ සංසාර දුකට වැටෙන් නැ කවුද ධරමය දරනගෙන එනිසා දම්මා කියලා කියනවා පද කියලා කියන මොක දම්ම පද කියන්න අනෙකද අපි දැ විස්තර කරගන්න යන් එනම් මේ දරමය කියල කියන්නේඒකාර්ථයක් තමයි තම රක්කි නර්ථය. ඊළංකාාර්තය සලක්කනන් ධාරති දම්ම ඒ ධර්මතා ලක්ෂණ වශයෙන් දරනද මේ කියන වේදනාව ලක්ෂණය අපික විදින බව සංඥාවය ලක්ෂණය හඳුනාගන්නද චේතනාව ලක්ෂණ හිතන බව. විං්ඥාන ලක්ෂණ දැන ගන්න බ ආනෙ ලක්ෂණ දරනකටත් දර්මය කළ කියන ඒකත්න මෙතන්ට ගන්න එට දම්ම පද කියන පොතේ අරතථය ගන්නකොට ගණ්ඩෝනේ දම්ම කියල කියන්නේ චතුරාරි සත්‍ය ධර්මය එම නැත්තං සෝවාන් සකදාගාම යනාගම්ම අරිහත් මාර්ග පල නිවන නවලෝවතුරා ධරමය එනයි නවලෝතුරා ධර්මය අවබෝධ කර ගන්න මාර්ගයට කෙනො පද ධම්ම පද කැනීමකද නිවන් අවබෝධයට මග දැ ගොඩක් අය වර්මානනිිතන ධම්මපදකැන් චූටිපොතක් පඩි ාත ික්ත්වන වාහ වන්ද කියන්න පුළුවන්ද කෙහිතෙන්න පුළුවන්. නමුත් අභිධරම පිටකේට තියෙන තැනම දීගනිකායට දෙන තැනම මජ්ජම නිකායට දෙන තැනම ධරමේ බේදයක්න වැරගයක්න ැතම සහර එතන පොඩිය එක වැඩන්නනැ කෙලෙතනන්න යාට කියන තියෙන්නේ මේ පොඩිගාතාවකින් තිස්දාහක් නිවන්දකලාතිය.